පවතින්න වර්තමාන තත්ත්වය නිසා මේ පොඩි පැහැදිලි කිරීමක් කරම්රෝුණකිල මම හිතුවා. දැන් අපි දෙදස් විස්සේ අවුරුද්දම කොවි් රෝගය සමඟ ගත කළ. සියකේ දැන් මා අප්‍රේල් වෙනකං ආවා. නැවත් අපිට පේනවා. කොවි වරසයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සහක අලුත් ප්‍රබේද ඇතිවෙන ආකාරය. පිළිබඳව පහුගිය කාලෙදි වීඩියෝ කීපයක් මගින් ම මෝගලංඟ දැනුවත් කලා තුකට දැන් නව කෝවි් වෛරසය මේ වෙනස්වෙමින් පවතින අමොකද මේක තියන එම්මාරෙන්න්නේඒක මියටේෂන් ඇත්තම් විකෘතිවලට පත් වෙලා ජෙනරේන්ට ජනර වෙනස් පෙන්ඩ පුළුවන් ඉතින් ඒකනිසා මේ වෛරසේ ක්‍රියාකාරිත්තුවය පිළිබඳව විස්තරත් අපිට හරියට නැති නිසා දැන් තියන තත්ත්වයි බලපපුහාහම ඉන්දියාවේ උබ දන්නවා මහා කේදවාචකයක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් මේ එකට ප්‍රධාන හේතුව තමයිහි රටේ පැවැත්වුණු පෞ්ගිය කාලි පැවැත්වුණු විධ සංස්කෘතික උත්සව සහ විධ ජනරාශිවීම් වලදී මේක වේගෙන් ව්‍යප්තුවෙලාගිය බව පෙන යනවා ැම මේ අලුත්ම තියෙන කොවිට් ප්‍රබේදය එයා බෝන් එෙමනැත්තං වායගෝලය හරහා බෝ වෙනවා කියන එක පිළිබඳව බොහෝ වෙලාවට ලංකාවෙත් එවගේම වෙන රටවල්ලලත් පේපස් පබ්ලිෂ් කරලා තියෙනවා සොයාගෙන තියෙනවා. සාමාන්‍යෙන් රෝගය ගැවසිචි ස්ථානයක ඒ රෝගයා එතනින් අයිං වෙලත් පැයක් එක හමාරක් විතරවගේ කාලයක් වයිගෝලය තුළ වෛරසය රැඳිල පවතිනවා. ඊට පසෙ දෙවෙනි නිරෝගී පුද්ජලයකුට එම ස්ථානයේ රෝගය කට අද නැද කියලා දන්නෙත් නැතුව. ඒ වෛරසය ආපහෝ ආශවාස වනහම රෝගය වැලන්ඳෙන්ට පුළුවන් කියලා. ඉස්සර කිව්වේ කෙනෙක් කහිනකොට කිවිසිනකොට කතා කරන්නකොට පිටවන කෙල බින්දිතිවලින් ආසාධනය වෙනවා අවිතරයි. ලොකු බිඳිති නිසා බිමට ටෙනවා කියලන්නේේ කිව්වෙේ එහින්දා පුද්ගලයෙක් රෝගියක් ගැවසෙච්ච ස්ථානයක මේ අන්සු තියෙන්න්නේ නෑ කියලනේ කලින් කිවවෙ දැම් පැහැදිලිව පේපවලින් පබ්ලිෂ් කරල තියනවා මේ පැයක් එක හමාරක්ක විතර කාලයක් ඒ හිටපු අවකාශය තුළ මේ වෛගසංසු තිබිලාඉවරවෙලා රෝගිය අදැන් හහිල්ලියට ගිහිල්ල මෙතන රෝගිය කිටිය බව දන්නේ නෑ. පිටික් එන ඊලළඟගේ පුද්ජලයායටට විශේෂෙන්ම මේ සංගෘත පරිසරවල එකන්නේ. සමීරණය කරන ලද කාර්යාලේගේ සගුෘත පරිසරයක් ඇතුලේ රෝගියක්ඉදල එලියට ගියෝතිං හෙම එයාගේ මේ පිටතට ගිය වෛරසංසු වයිගෝලය තුළ තිබිලා නිරෝගී කෙනෙක් ආස්වාසය කරනකොට ඇතුල්වෙලා ආසාධනය වඩ පුළුවන් බව පරීෂනාත්මකවම හොයාගෙන තියෙනවා. ගිතින් ඒක නිසා ඒක විශේෂෙන්ම සැලකිලිමත් එෙන්ඩ ඕනි පහගගේ කාලෙ අපේ රටේ. අවුරුදු සමයේදී අපි දැක්ක ගොඩාක්කඇත් කිසිදු ආකාරයක වගග විභාගයකින් තොරව හැසුරුණු ආකාරය එනිසා මම හිතනවා ඒකත් මේකට හේතුවක් වන්න ඇති කියලා සමහර ට ඒකට යම්කිසි ආකාරයකින් සීමාවක් දැම්මනං මීට වැඩිය පැතිරීම අමකරගැන්න තිබුණ නමුත් අනිත්පැත්තිෙන් එහෙම සීමාකිරීමේදී ජනතාවින් යම් ලොකු විරෝධතාවයක් එන්න පුළුවන් ඇති මේක අපි. ශෂෙන් බොහොම කල්පනාකාරීව මේගේ පොදු අර්බුදයකදීටයුතු කරන්න ඕනේ ැමෝටම මේක යම්යම් පාඩ සිද්ධ වෙනවා දැන්. මේ කතා කරන අද පොහේදවසේ සදූදා එකට මට කලින් දවස් දෙකට කලින් ගත්තුත් සෙනුරාදාදරිද මේ දස්තුනම නිමාඩු නිසා මේ තත්වේ තියදදිත් සමහර ප්‍රදේශය විේෂෙන් නූරෙලිය වගේ ප්‍රදේශවල කොටෙල් එක කාම්ර එකත්හෝ ගැන්න බරියිකට මිනිස්සු විනෝද ගමන් යනවාඒ වගේ ජන ඒකරාශිවීම් සිද්ධ වෙනවා. ඉතිං මිනිස්සු මේක තාමත් ගනගත්තය නතිී තත්වකට තමයි පත්වෙලා තියන්නේ ඉතිං දැන් විශේෂයෙන්ම අපි හිතුව ඉස්සර මේ තත්ත්වය මේ රෝගේ බලපානය අවුරදු හැටෙන් උඩ යට තමයි මාආරාන්ික හානයක් ඇතිවෙෙන කියලා නමුත් දැන් අපිට වාර්තා ලැබෙනවා අවරුදුදහාටේ අවරුදු දහනමේ අවුරදු තිස්ස එකේ ඒවාගේ වයස්කාණ්ඩවලයත් ජීවිතක්ෂයට පත්වනා කිය කොෝා රෝගගේ හේතුින්. රැි නකට කියව ඇගලට වෙන වෙන කම්පිකේන් තිබුණයි කියලා දැන්. දිය වැඩියාව හෝ එමනැත්තං හර්ද රෝග හෝ මොනවත් නැති ඒවා කිසිමදයක් නොති ිච්චා පවා මරණයටට පත්වෙලලාද නොයිතින්ගේ නිසා මේ පිළිබඳ ඔබ විශේෂවධානය යොමුකරන්න කියලා ම ඉල්ලිමක්කන අබව මාදරෙන් ඊළඟට අනිත්තක තමයි මේ දැම් මේ රෝග වෛරසේ සරීරගත්තවනහම අපේ නාසාග්‍රසනිකාාව මු මුකරසනිකාවගේ තැගලතින් අපිච්ද පටකවලින් මේ වරසය ඇතුළට ගිහිල් ඒවාය ගුණනයවෙලා. ඊට පස්සේ මේ විදිහයට අපිගත්තු තිංහේම මේොමන් කලින් පැහදිිරපු හින්ඳම ගොඩක් විස්තරක අන්ද කියන්නන්නේ නෑ. දම දාල වශයෙන් කතා කරන්න හැරිද. එතකොට දැන් මෙහෙම ගිහිල්ල අපේ සසනපද්ධතිය පහළට ගියාම පෙනහැලි දක්වා යන්න පුළුවන් මේ අපිච්ච දහරහා සාමාන්‍යෙන් පස් දෙනෙකුට මේ රෝගේ ආසාධනය වඋනහම ඒකෙන් එක්කෙනෙකුට විතර මේ රෝගයේ මේ උගුර හරියෙන් පල්ල හැට ගමන් කරලා ගමන් කරලා මේ පෙනහැලිවල ර්ත දක්වා යන්නඩ පුුවන් ැිවල ගර්ත න ත්තොත් මෙන්න මේේ වගේ අරි. මෙන්න මෙහම පිච්චදයකින් තම ඒක සමන්්‍යිත වන්න හරි රසේ හිල්ල අපිච් දේ තු ගුණන පිච්චදේ හ සිද වන්න ලුව ට ක් න ාවාසවාතින් ඒ ක් ජන් මෙහම රුදිරේ මාරුරන් න හරි මේ ෙේ රදදිරට ර න ක් සි න් හම. ක් සි න් දරේට ර න ේ ේයි. මාර්වෙලාතමයි ුදුදිරට ඔක්සිජනන් ලවෙන්නේ මේ රුදුරේට ලබෙන් ක්සිජන් වලින් තමයි අපපේ මොලය වකුගඩු හරදය ඇතුළු සියලුම අවයව මැරෙන්න්නතුව පවත්වාගෙන යන්න මේ ඔක්සිජන් වලින් මේක චූටි ප්‍රමාණයක් අඩුනත් අවයවලට බරපතල හානය සිද්ධවෙ වන්න පුළුවන්. ඉතිං මෙන්න මේ අපිච්චදේට වෛරසය නිසා හානි සිද්ධ වුණහම මේ මානිසිද්ධ වනාම ඔක්සින් සැචුරේෂන් කියෙන එකේ කියන්නේ. දිරේ තුළ ක්ජන සන්තෘපත වන ප්‍රමාණය මොනවමෙන ොද අඩුවෙනවා. ඒ අඩුන හම තමයි අර උග්‍ර සොසන අපහසුතා සහිත තත්ත්වයකට පත්වෙලා මරණයේ පවා සිද්ධ වන්න පුළුව වෙන්නේ. දැන් ඔබ දන්න හරදේස් පන්දනය වෙනකොට හැරදයට ඕනි මෙෙනවා ක්සිජන්. එතොට ක්සින් හදුදරයෙන් තමයි ගන්න එතකො හරදේ ක්සි නැතිව වුණොත් දස් පදනය දර්වල වෙනවා.ඇතට කාඩියක් ේලිය එකක් එන්ඩ පුුවන්.රි සේ මොලේට ඔක්සිජන් ඇතිවන හම ප්‍රශ්න වෙනවා. තට වක ඩුවල් ටක්සිජන අඩුන මත් ඒේ විනාස්ස වෙනවා. ඉතින් ඒ නිසා අපිහිතන්න මේක බලපාන්න මේ සන පදධතිට පමයි කොවිඩ් වෛරසේ බලපාන්න කියලා නමුත් ඒකට බලපෑමනිසා ඇතිව ඔක්සිජන් අඩුවීම හතු කොටගන්න ල්ටියෝගන් ෆේලියයේ හැත්තං සියලුම අාවයවා කරණ්‍යවන තත්වට පත්ෙන්ට ඉඩ තියෙනවා. මේට දැම් දකින්ට ලබෙන වභාවය තමයි. වයස් ප්‍රබේදයකින් තොරව ගොඩක්කයට මේ හානිේ ඇතිවෙලා තියනවා. සාමාන්‍යින්. රෝගේ ආසාධනය වෙලා රෝග මේ උගුරහරියේ කැන මේ වරසය උගරහරගිය තියෙනකොට පස් දෙෙනෙක් එක ක්ෙනෙක් විතර මේ පල්ලහට ගමන් කරන්න පුළුවන් ඉතින් එතකොට ඒගේ අවස්ථාවකද මේගේ අවස්ථාවට කරන්න පුළුවන් දේවන්නේ මේකට පිටි පි මේ විසාලා සාන්ද්‍රනයකින් ඔක්සිජන් සපය අන්නඕන. සමහට මෙයාට උස්ම ගැනීම අපහසතාව එන හිද ඔක්සිජන එන ප්‍රමාණය අඩුවෙනවා තන්ටේ ක්සිජන් ප්‍රමාණය අඩුවෙන ඇයි ඒ වගේම මෙතන රුදුරටය ක්සිජන ප්‍රමාණය අුවෙනවා මේකට හනිවීම හේතු කොට ගෙන. එ එකට රුදිරේ ඔක්සිජන්තිය ප්‍රමාණය අඩුන හම ඇතර ක රණය හේතු බ ත්තනන්න පුලුව රදර ක්ෂය අඩුව නිසා මුල සරම අකර්මණය වෙලා ඇන්න පුුවන්. ති ඒක නිසා එවැනි අවස්ථාව ඔක්සිජන් සපය අන්න්න වෙනවා. ඉන්දියාව වෙච්චි ප්‍රශ්ය වනේ. එවැනි රෝගීන් විශාල සංකයාවක් කොස්පිටල එකට ආවාහම ඒකට ඕනිකන ඔක්සිජන් සහිත ඔක්සිජන් සිිලින්ඩර්ල අඩුපාඩුකුත් තියෙන ති නිසා රජය විශේෂෙන් මේ වෙලා විදි කල්පන කරන්න ඕනි අන්න පිළිබඳව ඔක්සිජන් සිලින්ඩරවල ඇත ඔක්සිජන්වල හිඟයක් ඇති වුණොතින් හෙම බරපල ප්‍රශ්නයක් වෙනවා ඉනට අනිත්තකෙන් මහජනතාව පැත්තෙන් හිතන්න ෝනි දැත්වවා ඒතමයි මේ රෝගය දැන් ඔක්සිජන් දීලා දැඩිසත්කාරය ඒකකයකට දාලා රෝගියෙක්කෝ මන්ටේන් කරගැන්ඩ අපිට තියෙන කැපැෑ සිටිකති ේ හොස්පිටල් කැපෑ සිටිගල එකක් එතකට ඒ යම්කිසි කාල පරාසේකදී හොස්පිටල් එකට රෝගීන් ප්‍රමාණය විශාල වශයෙන් වැඩිය වුණුත්. විශාලු රෝගීන් ප්‍රමාණය කැවිල්ලා විශාල රෝගීන් ප්‍රමාණයකට මේ වගේ ඔක්සිජන් දෙන්නම වෙන්න තත්ත්වකට ආවතින් හේම අන්න එතින්ද රෝහල්ලයට දැරිය හැකි ධාරිතාවයක් තියවා. රෝගීන් සංඛ්‍යාව රෝහලට දැරිය හැකි ධාරිතාව ඉක්මවල ගියෝතින් හේම වෛද්‍යවරුන්ටවත් හෙදියන්ටවත් කාටවත් ක්‍රතියා ගැඩ දෙයක් නැතිවෙඩ ඉඩ තියෙනවා.ඒනිසා තරුණය පවා ළමයින් පවාද මේ අන් ඉට තියෙන ඉතාම කනගඩු දායක ලෙස. ොකදම ඇතරම ඉන්දියාවවිත් ප්‍රධාන වශයෙන් වෙන්ඩ හේතු. එතට එකන ධාරිතාව ඉක්මවා යෑමට බොහොම ආසන්න තත්ත්වක මේක පවතිනෝ. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ පුළුවන් තරන්දුරට මේ රෝගෙන් ආරක්ෂා වඩනම් ඔබ පුළුවන් තරන්දුට මේක වැලකිලායින්ඩ උත්සාකරන්නඩ ඕනි අපේ තියන ලොකුම වගකීම තමයි, හොස්පිටල් ඒහක තින ධාරිතාවයන් ඉක්මවායන පරිදි රෝගීන් ප්‍රමාේ වැඩිය නොතින් හේ මො හොස්ිටල් හෙයින්න කොවි රෝගී විතරනේ තවත්රගින් න්නවනන්නේ ඒ ධාරිතාවේ වැඩිවෙලා ගියෝතින් හේම. අපිට ඉතාම සෝචනය ඉතාම කණගඩුදායක තත්වක තමයි පත්වෙන්ඩ වෙලාතියන්නේ බොහෝ තැන්වල විද්ධතුන් තමන්ගේ මත පල කරලා තියෙනවා. ලංකා මේ පවතින තත්ත්වයටතේක සෞඛ්‍යන්සවල ධාරිතාවේ පන්නල යෑම මේේ අවධානමත් තියනවා කියලා. ඒ පන්නල ෑමට ඔන්න මෙෙන් අවස්ථක තමයි තියෙ ඉතින්ෙන් සස් සියල්ුම පුරවැසිට වගකීමත්තියෙන. මේ රෝගය සෞඛ්‍ය ධාරිතාවේ පන්නලයන්න මට්ටමට රෝගීන් සංඛ්‍යාව වැඩිවෙන එක වලක්වා ගැනීමට කට යුතු කරන්න ඕනි නැත්තං ඔබට ඔබේ ආදරණීය දෙමවපියෝ, දරුවෝ සහෝදර සහෝදරියෝ අහිමිවෙලා යයි ඒ තරමට ප්‍රශ්නයක් රෝගය තුළ තියෙනවා. ඉති මේක යටතේ තවත්වයෙනවා විධ අඩුපාඩු දැන්. සමහරලාට සංචරණ සීම පැනවීමී වෙච්චි අඩුපාඩු.ගේ සමහරයට සමා දැමීමේදි සිදුවෙච්චි යම් වැරදි හෝ අඩුපාඩුක් තියෙනව විශේෂම දිවාසරකුම් අධ්‍යස්ථන මොන්ටිසෝරි වගේ සහිට පනහක ප්‍රමාණයෙන් අඩු කරල පවත්වාගේ නෑ මේ නිර්දේශයක්ත්තමයි අපි දැක්කේ. ඒ පිළිබඳව කිසිම් විද්‍යාත්මක පසුුවමක් නෑකනක තමයි. මගේ විස්වාසේ. එක ඒවා පිළිබඳ අන්තර් සම්බන්ධතාවකින් තොරව සෞඛ්‍ය නිරුදේශ, නිකුත් කරලා තියන වගේ සෝභාවයක් තමයි තිය. ඉති එතකොට මේ තියන මේ සෞඛ්‍යධාරිතාවඉක් මවායායන අවස්ථාවකවැනි තීරණ ගැනීම පිළිබඳව වන අපිට ඇතරම කණගාටුවව තියෙනවා මේ ටියෂන් පන්ති වහපු එක ගැන නම් ඇත ඒ යන නෙමයි ප්‍රශ්න තියෙන්නේ එකන ඒක විද්‍යාත්මක පසුබිමක් නැතිකමයි. එකන විශවවිද්‍යාල වහලනං. න්ති ල ප ල් සුකු අ්‍යස්ා ටි වැඩ හොඳ සෞක්ක පහසකන් ලට ඔත්තු ැවීම මධ්‍යස්ථානත් සට පනහක් අඩු කල්ලා වෘක්ත කරන්නට ඉඩදීලා දීනති. ඒව අත්‍යවශ්‍ය දේවල්ද එකන්නේ දැන් සමහරල ටිවෂන් සම්බන්ධින් හැම රජයක සාමන්්‍යෙන් තියෙන සුභාවය තමයි ඒ බලයට පත්වීමේදී ඒ ගොලන්ගේ ඒ සඳහා අය ගොඩාක් භාවිතා කර න අතර ඉට පස්සේ. ඒ රජ විසින් ඇතරම නරක වැඩක් කියලා වෙන්ක නො නමුත් ටියෂන් කරන ගුරුවරුගත්තු තිංහෙම විසපොල්තල් ආනායිනය කරන අය වගේ මිනිසුන්ට හානිකරවන දෙයක් කරලා නැහැ. දරුවන්ට උගන්නල එකට සාධාරණ මුදලක් තමයි අරන්තියන්නේ. ඉතින් එකොට ටියවෂන් කෙක් ගරුවරුව එකතුවෙලා බිහිරගත්තෙ එකක් නෙම එක බ බිහිවිච්ච එකක් ඒ සහල් පසල අධ්‍යප කමේති ච නහරි දුරල්තාවයක් නිසාහ විභාක්‍රමය තිබිචි අධි පීඩන කාරීතත්වයක් නිසා තම එක බිහිවන්න ඇත්ති. අපිස්සර වෙලාමටියෂන් පටන්ගත්ත එනෙමේ කාලයක් තිස්සේ තිද වෙචදයක්. ඉතින් අප යනකොට ටියවෂන් කියලකමයක් තිබුණනමසක් අපි ටියවෂන් කලකරමයක් බිහිකලා අනෙමෙයි සමහල් එෙමෙක් රටයනු තිබුණන අපි අපේ තියෙන හැකියාව ශක්තිය දෛරය ෝදල වෙනත් ව්‍යාපෘතියක් වයෙන වෙනත්ව්‍යාපරයයක්කෝ වෙනත් රැකියාවක් කරයි. ටත් ්‍යෂන්නල ඉන්නෑ ගොඩක් ප්‍රතිභාපූර්ණ මිනිස්ු ඉන්න වැඩිපු ප්‍රමාණයක් ඉතිං ඒයඒ නොතිබුණනං වෙනත් කාර්යකට යන්න තරං හැකියාවක් ප්‍රතිභවක් තියනෑ තමයි ඉන්න ඉතිංඒ එක නිසා අමන්දන්න මේක මුණහරි වැරදීමක් නිසා සිද්ධ වනාද කියන එක පිළිබඳ නමුත් මේ සීමහා දේවල් පනවනද්දී සෞඛ්‍ය සීමසාෞඛ්‍ය රෙගුලාසි පනවදදි එක ට එක විදිහට තවකට තයක විදිහකත් සැකීමෙන් අපිට පෙනී අනවා ඒ අය විද්‍යාත්මක පසුබිමක් නෑ කියන එක දෙක නිසා යම් දේකට විද්‍යාත්ම පසුබමක් යටතේ ඕනි ඒ සෞඛ්‍ය නීතිරිීති යොදවන්ඩ. ඉතිං ඇත්තම කියෙනන දැන් තනි මාස්කකක් භාවිතාකිරීමෙන් අපිට ආසාධනය ව නෑ කියලා විශ්වාස කරඩ අසානය මාක්් එකක්වත් එකසර එක විදිදිට ය දන්ඩ වෙනවා මේ අවස්ථාවදි. ඒගේ සැනග ගැවස ස්ානක යන වන පුළුවන්තරඳදුරට උත්සාහරන්න ඕොන ඒම ගැවසන ස්ථානකට සනක ගැසනස්ථානකට නොය අයින්ඩ. නත් ඒවා සීම කරන්න සවභාවයක් නම දැකින් ලැබෙන්නෑ. රට සම්පර්ණම ලොබ්ඩවන් කරන්න නං අව්‍යතාවයක් නෑ කියලා මම හිතනා මොකද මේ සතියන් දෙකින් තුනෙෙන් ඉවරවෙන එකක් නෙමේ. අපි දෙදදාස් විිස්ස අවුද්ධම ලොක් ඩවුන් කල් තිබුණත් ඒකඉතිං ඒවිදිටම තමයි. ඒක නෙමයි වන්නඩෝනි මිනිස්සුන්ට මේ අවබෝධ කලදීලා විද්‍යාත්මක පසුවිීමක් යටටතේ මේ සෞඛ්‍යා රක්ෂක ක්‍රමවේද අනුගමනඒ කරන්ඩෝනි මේ රජය ආයතනතර අන්තර් සම්බන්ධතාවකින් යුක්තව වඒ ගොටුතු කරලා ඒවිදියට හරිම සෞ්‍ය නිර්දේශවලට අනුව අපි අනමශ්‍ය දේවල් වලට යන්නේ නැතුව පුළුවන් තරන් අප අත්‍යවශ්‍ය වැඩටික පමණක් කරගෙන ස්සරහට යන්ඩ පුළුවන් මේ රෝගේ තුළ ම දකිනවා ඇත්තටම දැවැන්ත අර්බුදයක් යෙනවා. මේකට ගණ්ඩ පුළුවන් එකම විසඳුම වන්නේ මේ එන්නත් කරණය කරනක ජනතාවක් සට හැත්තෑවක්වත් අඩුම ගාන එන්නත් කරය කරන්න පුළුවන්න්න. යම් කිසි ආකාරයකට මේකින් ගැලවීමත් තියෙනවා එන්නත් කරන්නේ කරපුයට කෝවි් හැදුනාකිී ආරංචියත් තියෙනවා නමුත් ඒක එහෙම වඩ පුුවන් මොකද යම්කිසි එන්නට කවදාවත් අපි කියන්නෑ සීයට සීයක් මේකින් රෝග හැදෙනක වලක් වනවා කියලා එකට තියෙන යම්කිසි ප්‍රතිසතයක් විතරයි. අපි සියයට හැත්තෑවක ප්‍රතිසතයක් කියලා කියන්න එතකොට සීයක් එන්නත් කරපුහම හැත්තෑවකට හැදන්නන්නේ නමුත් එන්නත් කරපු හැයෙන් තිහකට අප හැදන්න පුළුව ඒෙන් අදහස්වන් එන්නත් නොකරසිටියයුතු ඉගෙන කනෙේ ඉතින් ඒක නිසා මේන්නත් කරන වැඩපිළවෙල හරියටම කරඩ වෙනවා ඒම නැතිවුණොත්තිහමිට ලොකු ප්‍රශ්නයක් ඇතිවන්නට පුළුවන් ති ඒකනිසා නිසුන්ගේ පැත්තිෙන් ඇත්තරම ලොකූ වගකීමත්තියෙන අෞඛ්‍යධාරිතාව ක්මවායන පරිදි ඔබ විසිම රෝගීන් සංකයාාව වැඩිකර ගත්තතුතින් හෙම අසානයේ සිද්ධ වෙන්නේේ. අපේ ආදරණියයන් අපිට අහිම්වෙලා යනෙ එකඉතින් එනිසා ම පිල්ලිීම කරනමය අවස්ථාවේදී මේ රෝගේය පිළිබඳව වගකීමෙන් යුක්තව කටයුතු කරන්න කියලා.